ඔබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හදිසි අවස්ථාවකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වන්න භාවිතා කරන පොස්ටිනෝ ටැබ්ලට් එක ගැන. කොහොමද මේ පොස්ටිනෝ හරියටම පාවිච්චි කරන්නේ සහ පොස්ටිනෝ බිව්වම එන අතුරු ආබාධ ගැන පැහැදිලිව අපි කතා කරමු. එකටම විශේෂයෙන්ම කියන්න ඕනි, මේ පොස්ටිනෝ කියන්නේ ඉමර්ජන්සි උපත් පාලන ක්‍රමයක්. අනාරක්ෂිතව ලිංගිකව යෙදිලා හදිසිම අවස්ථාවකදී විතරයි මේක පාවිච්චි කරන්න ඕනි. ඒකට හේතුවත් කියන්නම්, දැන් මිතුරි වගේ ටැබ්ලට් වල තියෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක ගොඩක් අඩුයි. මේ පොස්ටිනෝ කියන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක විතරක් තියෙන ටැබ්ලට් එකක්. මේ පොස්ටිනෝ එකේ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක අනිත් ඒවට වැඩිය ගොඩක් වැඩි. අන්න ඒක නිසා හදිසිම අවස්ථාවකදී භාවිතා කරනවා ඇරෙන්න මේ පොස්ටිනෝ බොන එක පුරුද්දක් විදිහට කරන්න එපා. හරි, ඔයාලා දන්නවා පොස්ටිනෝ 1 සහ පොස්ටිනෝ 2 කියලා වර්ග දෙකක් තියෙනවා. පොස්ටිනෝ 1 එකේ තියෙන්නේ එක ටැබ්ලට් එකයි. පොස්ටිනෝ 2 එකේ ටැබ්ලට් දෙකක් තියෙනවා. මේ පොස්ටිනෝ වර්ග දෙකම එක වගේ හොඳයි. හැබැයි පොස්ටිනෝ 1 එක බිව්වම අවදානම පොඩ්ඩක් වැඩි. මොකද බිව්වට පස්සේ වමන එහෙම ගියොත් ඒ බීපු එකනොත් වැඩක් නැති වෙනවා. පොස්ටිනෝ 2 එක අවදානම පොඩ්ඩක් අඩුයි, ටැබ්ලට් දෙකක් තියෙන නිසා. පොස්ටිනෝ 1 එක ගන්නවද පොස්ටිනෝ 2 එක ගන්නවද කියලා ඒක ඔයාලගේ තේරීමක්. හරි, දැන් පොස්ටිනෝ කොහොමද හරියටම බොන විදිය ගැන කතා කරමු. එකටම පොස්ටිනෝ 1 එක කොහොමද බොන්නේ? අනාරක්ෂිතව ලිංගිකව එකතු වෙලා පෑ 72ක් යන්න කලින් පොස්ටිනෝ ටැබ්ලට් එක බොන්න ඕනි. පෑ 72ක් තිබ්බට ලිංගිකව එකතු වීමෙන් පස්සේ පුළුවන් තරම් ඉක්මනට මේ ටැබ්ලට් එක බොන්න ඕනි. ඔයාලා මේ ටැබ්ලට් එක බොන්න පරක්කු කරන්න මේ ටැබ්ලට් එකෙන් දෙන ඉෆෙක්ටිව්නස් එක අඩු වෙනවා. මේ පොස්ටිනෝ 1 එකේ එක ටැබ්ලට් එකයිනේ තියෙන්නේ. ඉතින් මේක බිව්වට පස්සේ පෑ දෙකකටවත් කලින් වමන ගියොත් අනිවාර්යයෙන්ම තව අලුත් පොස්ටිනෝ 1 ටැබ්ලට් එකක් බොන්න ඕනි. මොකද කලින් බිව්පු එකේ කිසිම ප්‍රතිඵලයක් නැති වෙනවා වමන ගියොත්. එහෙම වමන යන්න නැති වෙන්න හිස් බඩට නැතුව කිරි වීදුරුවක් එක්ක වගේ පොස්ටිනෝ එක බොන්න. හරි, දැන් කතා කරමු පොස්ටිනෝ 2 කොහොමද නිවැරදිව බොන්නේ. මේකෙදිත් ලිංගිකව එකතු වුණාට පස්සේ පෑ 72ක් ඇතුළත පළවෙනි ටැබ්ලට් එක බොන්න ඕනි. ටැබ්ලට් දෙකක් තියෙනවනේ මේ පොස්ටිනෝ 2 එකේ. අර පෑ 72ක් ඇතුළත කිව්වට පුළුවන් තරම් ඉක්මනට ඔයාලා පළවෙනි ටැබ්ලට් එක බොන්න. මෙහෙම පළවෙනි ටැබ්ලට් එක බිව්වට පස්සේ පෑ 12කින් දෙවෙනි ටැබ්ලට් එක බොන්න ඕනි. හරි, මතක තියාගන්න මාසෙකට එකක් වගේ මේ පොස්ටිනෝ ගත්තට කමක් නැහැ. වැඩිපුර පාවිච්චි කරන්න යන්න එපා. වැඩිපුර භාවිතයෙන් ඔයාලගේ ශරීරයට අහිතකරයි. හරි, මේ පොස්ටිනෝ 1 සහ 2 ඕනම ෆාමසියක තියෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට පොස්ටිනෝ 1 එකක් හරි පොස්ටිනෝ 2 එකක් හරි ෆාමසියෙන් ගන්න. තව දෙයක් කියන්නම්, මේ පොස්ටිනෝ කියන්නේ ඇබෝෂන් ඩ්‍රග් එකක් නෙවෙයි. ගොඩක් අය වැරදියට තමයි හිතාගෙන ඉන්නේ. ගබ්සා සිදු කරන ඩ්‍රග් එකක් නෙවෙයි මේක. මේකත් උපත් පාලන ඩ්‍රග් එකක්. කලලයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඩිම්බයක සහ ශුක්‍රාණුක සංසේචනය මේකෙන් නවත්තලා දානවා. හරි, අවසානෙට කතා කරමු පොස්ටිනෝ බිව්වම මොනාද එන අතුරු ආබාධ. සමහර වෙලාවට ඔයාලගේ ඔසප් චක්‍රයේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. වෙනස්කම් කියන්නේ ඔසප් වීම නියමිත දිනට වඩා කලින් හෝ පස්සේ සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔසප් වීමේදී ගලා යන රුධිර ප්‍රමාණය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. වේදනාවත් වැඩි වෙන්න පුළුවන්. මීට අමතරව අතුරු ආබාධ විදියට බඩ රිදීම, වමන යෑම සහ පියයුරු වල වේදනාව වගේ දේවල් එන්න පුළුවන්. හරි, මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් අලුත් දේවල් දැනගන්න ඇති. පුංචි ඉල්ලීමයි තියෙන්නේ, subscribe කරන්න, bell icon එකක් click කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම good luck.